දවස වෙනකොට අපේ රටේ රෝගී සංඛ්‍යාව විසි අතරදස් හාරසය දහයක් බවට පත්වෙනවා රෝහල් ගත වෙනවා ඒවගේම අවාසනාවන්ත විදිහට මරණ තිස් හතර දක්වා ඉක්දිනයක් තුළදී වාර්තා වෙනවා මේ සංඛ්‍යාවත් දිහා බැලනොකොට අපිට මේ රට ඇැතැ මේ කොවිඩ් භාංගත තත්ව ගමන් කරන දිශාව යම් තරමකට පැහැදිලි මොන ආකාරය මොන තරම් භයංකාර විදිහට ගමන් කරනවාද කියනි එක ඒ හින්ද තමයි දිනපතාම රජයවයි දිනධාරීගේ සංගමය විධ පාර්ශිවයන් සමග සාකච්ඡා කරමින් විශේසක්ඥ උපදෙස් ලබාගනිමින් ඒවගේම මේ දත්ත නිවැරිධ ආකාරයෙන් විශ්ලේෂණය කරමින් මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මාධ්‍ය වෙතත් ඒවගේම අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙතත් යොමුකරමින් පවතින්නේ. අපි දකිනවා පෞ්ගේ දවස්කිීපයේදී මේ රෝගීන් සංඛයා වැඩිවීමත් එක්කම ෝහල් වල තදදයක් ඇතිවෙනවා රෝහල් වල ඇඳැන් සංඛ්‍යාවේ මේ වෙනකොට සයට අනුවක් ධාරිතාව පිල්ලයි බරයි සියයට අනුවක ධාරිතාවක් මොලතියෙන තව සියයට දායක් පමණයි අපිට මේ වෙන කොට ඉතුරවෙලා තියෙන්නේ. ඒගේම දැඩි පරිීශෂමයකින් පස්සයා පිට ICූ දැඩිසත්කාරය ඒකකබල තත්ත්වේ යම්තාක් දුරට පාලනකරගන්න හැකිවෙලා තියෙන නමුත් ඒනුත් සියයට පණහකට බැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට ධාරිතාවක් මොලතියනු. ඒ සමගම අපිට පේන තියෙනවා එන්නත් කිරීමේ වැඩ පිළිවල, එන්නත් කිරීමේ වැඩ පිල්බර එකත් එක්කම සමගාවිම යනවා නමුත් ඒ වැඩ පිල්වලත් යම් යම් ආකාරය මන්දගාමී ස්වභාවයක් පෞුගේ කාලසීමම අඔදැක්කායි වගේම එන්නත් නොලබී යාම හේතුවහින්ද. යම්කිසි ආකාරයකින් දැඩි පීඩනයක් සමාජයට එල්වෙලා තියෙනවා දෙවනි මාත්‍රාව ලබාගෙනීම සඳහා. ඒ වගේම විශාල ජන කොට්ටාශැකි ඉන්නවා මෙ දැඩි අවදානම් කලාප තුළ පලවෙනි මත්‍රාවවත් ලබාගන්න බැරුවෝ. ඒයිඉන්දා අපි එක පැත්තකින් අප යම් කිසි ආකාරයකින් තර්නයටට ලක් වෙලා, රෝග නිවාර්ණ අංශය යම් කි ආකාරයකින් තර්ජනකට ලක් වෙලා ඒවගේ මේ තොරුතුරුදත්ත රැස්කිරීම ගියන එකත් එක්තර ආකාරයකින් තර්ජනයකට ලක් වෙලා. ඒකම අපි දකිනවා අනි පැත්ති මේ රෝග නිවාරණයත් ප්‍රතිකාරත් වගේ මේ සම්න්න්නේ තොරතුර විශලේෂය කරන්න ඇැතේ තොතුර හොයා ගඩ කරන පරියේෂණ යම්කිසි ආකාරකින් ඒ පූර්ණ ධාරිතාවෙන් කෙරෙන් ඇති බව. තොර මේකේ හැම අංශයකම යම්යම් ආකාරය බරපතල තත්ත්යක්කට අපි යොමුවෙම පවතිනවා. එහින්දා. අපි රජයවද නෙධාරගේ සංගමය දිකින් දිගනම කියා සිට මේවා නිවැරිදි කරගන්න මෙවා නිවැරිදි කරගත්ය නැත්ත අපි දැඩි අර්ගුදයකට ඉදිරියේ දී මුණ පානවා කිය එක. රජයවයිද නෙධාරගේ සංගමය විතරක් නෙවෙයි. මේ රටේ නැත්තම් විදේශරටවල්ල ඉන්න විශේෂඥෝ විශ්්‍රේෂකයෝ පැහැදිලුව ප්‍රකාශයක් කරලා තියෙනවා මේ රට ගමනන් ගමන් කරනයවදානම් තත්ව ගරි කියය එක. ඉති එක ඉතාමත්ම බරපතල තත්ත්වයක් ඒ බරපතල තත්ත්ව උඩ අපි දකිනවා තවත් යම්යම් කාරණ හිදා මේ තත්ත්වය ඒ පැත්තිනුත් නරකතර හැරෙනෝ ඒක ප්‍රධානතම කාරණාවත් තමයි අද දිනේ වාර්තා වෙන්නේ මේ එන්නත් කරනේදී. එන්නත් ලබාදීීමේ දී. එන්නට මුදලට විකිණීමේ ජාවාරම. එක ඉතාමත්ම භහනකයි. ඔබ දන්නව ඇති එන්නත් ලැබිලතින සීමත සංඛ්‍යාවක් ජනතාවන්නත් ලබා ගැන පොරකණවා ජනතාවේ සඳහා දිගු පෝලිම් තියෙනවා ඒ අස්තරේ යම්කිසි පිරිසක් මේක ජාවාරමක් කරගෙන තියෙනවාන. එක ඉතාමත්ම නරක සහ ඉතාමත් භහැනක තත්ත්වයක් යට අපි දකිනවා. එහිදී. මේ එන්නත්රන ක්‍රියාවල යම් කිසි විධිමත් විද්‍යානකූල පදනමකින් විද්‍යානුකූල ක්‍රියාවලයක් හැටියටම අපි දකින්නේ. ගොදඒ වෙන්නත් කර ක්‍රාවලේ නිකම ගීහිල ඉජක්ෂණක් ගණන අනව. ඒකට තියෙනව විශේෂ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේද අනුගමනය කරමින් තමයි මේ න්නත් ලබාගැනීම කරන්න ඕන නැත මේ එන්නතේ අඩංගු ගුණනාංග නැතිවල නවා මේ එති ලැියයුතු ප්‍රතිශක්ති කරන්නේය නැතිවවෙලාවා. ඒ අපි දකිනවා අද වෙනකොට රුපියල් පන්දහසකගේ මුදලකට මේ එන්නත් විකුණන්ට අන්තර්ජාලය දැන්නම් පලවෙනවා නැත්තම් පනිිවිට හෝමාර්ගෙනවා දක ඉතාමත්ම බරපතල තත්ත්වයක් මේට මං හිතන සෞඛ්‍ය දක්ෂ නරාලරයා මේ සම්බද්ධයෙන් වැඩි අවධානයක් මුකරලා එතුමාගේ බලතල භාවිතා කරලා මේක සම්පූරය නවතාදමිය යුතුයි. මොකද මේ ජනතාවට නොමිලේ ලබා දෙන්න තියෙන එන්නට කවරුන් හරි විකුණන වනන් ඒ විකුණට එන්නත් ලැබෙන කොහෙද. ඒන්නත් ගබඩාවල තිබ්බද ඒන්නත් කාඩ නිකුත් කෙරුවේ. එතකොට මේ වසංගත රෝගයකෙන් තමයි මේ නත් නිකුත් කිරීම සම්පූර් පරිපාල කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ සදා මධම එන්නත් ගබඩාවත්තියනවා ඒ ගබඩාවෙන් කොමද මේ නිකුත්තු වනේ කාඩද නිකුත් වනේ ඒ නිකුත් වෙච්ච වෂද නැත මේ එන්නත හරිවිදිහට කළමාකර නිසිද කෙරවද නැතන්ගේ කෝල් චේන්්ක මේටේෙන් කිරුවද. ඒවා බරපත ගැටලු ඒ වගේ මේ මුදලට විකුණන්නේ කාගේ අනු දෙනම වැයට ීත කියන එක බරපතර් ප්‍රශ්නයක් වෙනවා. එම නම් අපි රජේ වෛදිනයදරගේ සංගපය අදදින සෞඛ්‍යය අමාතුමයට යෝජනාවක්කිරුවන් මේ සම්බන්ධයෙන් ඉතාමත් මික්ම කඩිනම් වැඩිපිළිවෙලක් යොදලා මේ වැඩපිළිවලට නවත්තන්ඩ කරලා තියෙනවා නං ඒ අදාළ පුද්ගොලියෝ නීති හමෝට ගේන්න කියන එක. මේ කිසිසේත්ම සිදු නොවීයුත්තක්. මේ රටේ එක අන අතාමත්ම කනගාටදාය කාරං්චයක් අහිංසක ජනතාව ඒවගේම සෞඛ්‍යන්ශි සේවකයෝ ආරක්ෂකන්සබල සේවකයෝ ඉදිරිපෙළ ඉන්න සේවකයන්ටත් මදි වෙලති ෙද්ද. අනිත්තක පලවෙනි එන්නට ලබාගෙන ගෙවල්වල වයිසක වැඩිමහල්ලා ඉදිද්දිී යම්කිසි ක මුදලට මේ මු මේ එන්නත් ලබා ගැනීම කරනවනන් ඇතම් විකිනීම කරනවනම් ඒ සම්න්ධයෙන් දැඩි ීන්දු ීන්න ගත යුතු කාලසසිමක් කියනක වඩත් බැහදිලි කරනවා ඒ සම්න්ධය අපි රජිය අනෙකුත් පාර්ශවයන්ට ඉල්ලා සිටනවා මේ සබන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිල්ිබඳ නෛති ක්‍රියමාර්ග පිළිබඳවත් ඒවගේම මේ එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධය භාරවඉන්න වසගත රෝගවි විද්‍යායකකේයට. ඒකගේ මේ එන්නත් සම්බන්ධ වෙන්න අදාළ පුද්ගලයන්ගේ මේ ප්‍රශ්න කිරීම් කළ යුතුයි. ඒ ප්‍රශ්න කිරීමම් කරලා ඒ සබන්ධය විමර්ශනයකින් මේ තොරතුරු ඉතාමත්මික්මනි ජනතාවට එළි දක්වන ඇැත ජනතාවට පැහදිලි කරන්න කියනක රජය වදනය දරගගේ සංගම ඉල්ලා සිත්නවා. ඊළං කාරනාව තමයි මේ ජාතික එන්නත් කිරීම වැඩ පිළිබල මේ වැඩිවල පිළිබඳව මුල ඉදලම් ප්‍රශ්න තිබ්බා මේ. නිසි ආකාරය නිකුත් කරනවාද. එන්නත් ගබඩා කරගෙන තියාගෙනවාද. එන්නත් ඇයි සමාජ නිකුත් කර නැ නැතැන් අවශ්‍ය පුද්ගරට නිසි වෙලාට නිකුත් කරන්න ඇති කියෙන ගැටලුවක්. තවමත් අපට ආරච තියෙනවා සමහර එන්නන්නත් තුග යම්යම් ස්ථානවල් රඳවාගෙන තියෙනවා ඒ එන්නත් ඉතාමත්ම මන්දගාමී විදියට තමයි නිකුත් කරනිසා ඒවා ජනත අතර බෙදා දින්නේ. මේක ඉතාම් බර පතල තත්ව තාම සෝචන දත්පියා. මොකද මේ. එන්නත් ලබාදීමේ කාල රාමෝක්දීලතියනවා. ඒ රහමුව ඇතුළ එන්නත් ලබාදීම කළ යුතුයි. මේ වෙනකට බොහෝ දෙනා. ඒඒ කාලස ල් පන මන කාලසිම කකුත්වයමින් පවතිනවා. එකට ඒකුත් වන කාලසිීමාව ඇතුළතෙල් මේ එන්නට ලබාදුන් නැතන් ඒ එන්න තේ තත්වය නැතන් ඒ ප්‍රතිශක්ති කරණය හිමේ සෙමින්. ඒන්න ලබ ඒ ඉන්දා ඉතාමත්ම වැදගත් මේ එන්න නිවැරදි කාලට ලබාදීමසා මේ නිවරදිව නිකුත් කිරීම කෙනෙක. ඒ සඳහා ජාතික වැඩපිළිවල අවශ්‍යාව අපි දකිනවා. මේ සම්බන්ධය ඉතාමත්ම මදගාමි විදියට තමයි මේ වනකොට ක්‍රියාමකනේ ඒ සබන්දධය අපි සෞඛ්‍යාමමාත්‍යවරයට අදදිනේදී. ඒ කරම දැක්කීම කෙරවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිකී ප ඇතුරද්දී මේ යාවත් කාලය කරයි කියෙන නැත්තම් මේ සම්පූර්යම. නිවරිදි මක්කට ගැන කියලා හෙම නැතිවුුණොත් අපට දැඩි තීන්දු තිීන්ම ගැනීමට සිද්ධ වෙන බව අපි කනගාටය වනත් මේ වෙලා ප්‍රකාශ කරන සූදානම්. එවිතරක් නෙවෙ. අපි පහුග කාලසීමාවදී දිගින් දිගනම ප්‍රකාශ කෙරවා මේ කොවිඩ සම්බන්ධයෙන් මේ වෙනවිට සියලුම ඒකකයන් අකාරයක්ෂම වීමට නැතම් පූර්ණ ධාර්තාාවෙන් වැඩකිරීමට හැකියාව ලැබිල නැත්තේ. යම් යම් නිලධාරීන්ගේ. දුරුවලතාහින්ද ඒ දුරුවලතා හිතයෙනව වන ඒ දුරුවලතා මගරන් කොහොමද කියනෙක හොල ලන්න ගෙනක. අවාසනාවට අපට ඒ තත්ත්වේ තාමත් අවදුරුවටත්්‍රාත්මක වෙන බව පේනවා. එයින් අපි යෝජනා කිරුවන් රජයට සෞඛ්‍යමාත්‍යන්ශට මේ සම්බන්ධයෙන් විශේෂයක කියයන්. බරවා මර්ධනයට තියෙනවන මැලේරයා මර්ධනයට ඒ එකකැඇ තියෙනවාවන ඇයි මේ කොවිD මර්ධනයට ඒ නිකුත් කරන්න බැරි කියෙන එක. ඒ හින්දා. අපි ඉතාමත්ම ඉක්මනි කොවිD මර්ධනය සඳහා විශේෂත වූ ඒැ පිහිටවඩ. ඒ හරහා මේ තියෙන තත්වය යතාවත් කරන්න කරන්න කියනක්. අපි නවත්නවත තිල්ලා සිටනවා අමකද දැන්ට අපි මේක ප්‍රකාශ කරන ඇත්තැ ඉල්ලා සිල්ල කාලය ගතවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීම. රියාකාරෝ සිදවෙන්නේ නැත්තං. ඉදිරියේදී අපිට ඉරණම ජනතාවට බක්ති විදින්නේ ස්තාම නාර්ක විදියට. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය මාතතුමයට යෝජනාවලයක් ඉදිරිපත් කෙරවා ඒවගේම මෙහි අවසාන වැඩිපිළිවෙල හැටියට අපි යෝජනා කරලා තියෙනවා ඒක රජයේ අනුමතියත් ලැබිලා තියෙනවා මේ ධාරිතාවේ වැඩිවෙනවන් රෝගීන් දැම් විසිපන්දාා සීමාවත් තවත්. දිරියට ඩිවෙන වන අපිට නිවස්තුර නිරෝධයන කටයුතු කිරීම සඳහා නිවස්තුර ඔහුද කලාකිරීම සඳහා අවශ්‍යක්‍රියා මාර්ගක ගැනීමට ඉඩ ප්‍රස්ථාව සල් සර දෙන්න ඒ සඳහා මාර්ගකප දේශය හදල දෙඩිගෙනකක්. ඒ සඳහා අප පූර්ණ අනුග්‍රායකත්වය අප පූර්ණ ආශීරවාදී එවගේ අපේ පූර්ණ උපකාය. සෞඛ්‍යමාතන්ශට ලැබෙද්දිත් මේ සඳහා කල් මරමින් සිටිනවානම් යම්කිසි කාල සීමකදේ. අප දැනට තියෙන සියට අනුව ධාරිතාව ඉක්මවා ගයොත්තේම අපි පරපතල ගැටල ුත කාරිතත්වයක පත්වෙනවා. ඒ හින්දා අපි නැවත නවතත් ඉල්ලා සිනවා මේ එළඹෙන සතිය තුළදී. ඉතාමත්ම ඉක්මනින් මේ නිවෙස්වල නිරෝධයනය කළ හැකි රෝගීන් ඒ නිරෝධයනකට නැත්ැ ගවුණු හුද කලා කරලා අප බලාගන්න පුලුවන්න්නම්. ඒ රෝගීන්න බලාගැනීමට ක්‍රමවේදයක් යොදන්න ඔ එතනින් එහාට ගහිල්ලා යාමචසි අපහසුතා තියෙන් රෝගී නිර්වානං වෛද්‍ය පරීක්ෂණකයටතේ නැත වෛ්‍යවරේගේ අධීක්ෂණ යටතේ අන්තර් මධ්‍යස්ථාන වලට යොමු කිරීම සඳ අආශික්‍රියාමාර්ගන්න නැත්තන් තව දුරටත් මේ රෝහල් ොල ධාරිතාාවක්මවාගේොත් අපි ඉතාමත්ෙක්ම නිනර ඉන්දාව වෙතත් පෙටයන්න පුළුවන් ඔය කියන කාල සීමමාවටිස්සෙලලා එහිදා. ැවතත් අප පඉල්ලා සිටත්වා මේ තියන යෝජනාවලින් හරියාකාර විෂ්ට කරන්න ඒවගේ මේ අක්‍රම කතා. ඉතාමත් මික්මනින් අවසන් කරන්න ඒවගේම මේක නිවරදි කළමනා කරණය තත්ත්වයකට ගෙනා විෙනැත්තං. අපි රටක් හැට ෙරන්නේ දැඩිවදානම් තත්වයක ොනතරම් සෞඛ්‍යන්ස උත්සාකිරුවත් මොනතරම් මාරක්ෂකන් උත්සාකෙරුවත්. ඉදිරි එළඹෙන සති්‍යන්තය ඉදිරි එළමත කාලසීමාවදී. අපි දැඩිව වි්‍යානකූලය කටයුතු කරලා. ැඩිස්වයන් ිිය ීතු කටයුතු කරෙන නැත්ත. අපේ ඉදිරි මාසක පේතාත්ම බැරැරු තත්වේකටේවි.ඒහිද අප හිතනවා ජනතාව යම්කිසි සංචරණ සීමාවකින් යටත්වෙලා ඔවන් සවයන් බිනයක් ඇතුව කටයුතු කරයි කියලා. ඒවගේම රජය ඒගේම සෞඛ්‍යන්ස මේතිය අඩු පාඩුකං ඉතාමත්ම ඉක්මනින් නිවරදි කරගත්ත නැත්තං අපේ තත්වය කවුරුමනවා කිව්වත් ඉතාමත්ම බෑානකයි. ඒහින්ද අප ඉල්ලා සිදවා රජයෙන්. මේ තියන සුළු කාලය තුළදී, මේ තත්ව යම් කිසි ආකාරයකින් සුබදායි පැත්තරගන්න ඒම නැතුනොත් අපි ඉතාමත් මවාසනාව තිර නමකට ලක්වේකිනික.